අසරයරයතුමාංග ඔබ වහන්සේ දේශනා කරපු විදිහට සතර කමඨහන් වඩනකොට සතර කමඨහන් මරණනුස්සති තුලින් විතරක් මුළු සතර කමඨහන්ම වැඩෙනවා. වැඩෙනවා. හරියට කළොත් දැනගෙන. එතකොට ස්වාමීන් වහන්සේ උදාහරණ හැබැයි ආදුනිකයෙකුට මේ තරහක් ආවහම එක පාට ඒක අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා නිච්ච වූ සුඛ වූ අත්ථ වූ තරහ අහිං කරන්න බෑ. ඒකින්ද තමයි සන්තාන විතක්ක සූත්‍රයේත් තව බොහෝ සූත්‍රවලත් අනංගන සූත්‍රයේත් මේ කිව්වේ අර මෙත්තානුස්සතිය වඩන්න ඕන. හිත යදිදම් සබ්බ සංඛාර සමතේටපත් වෙනවා. ඒ මුල් අවස්ථාව. මුල් අවස්ථාවක පෘථග්ජන පුද්ගලයෙකුට ප්‍රිය දෙයට ඇලෙනකොට ඒ ප්‍රිය දෙය තියෙන ආස්වාදය නිසා ඒකේ නිච්චසේ සුඛසේ අත්ථසේ දකිනා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්පනා කරන්න බෑ. ඒකෙන් නොබැඳෙන්න බෑ, නිබ්බිදා වෙන්න බෑ. ඒකේ නොඇලී ඉන්න බෑ, විරාගා වෙන්න බෑ. ඒක දිගේ රෝධ නොගහා ඉන්න බෑ, නිරෝධ කරන්න බෑ. ඒ අනුවම ඒක උපාදානයේ මිදෙන්න බෑ, පටි නිස පටිය ගලවලා නිස්සග්ග වෙන්න බෑ. උදාහරණයක් විදිහට ස්වාමීන් වහන්සේ දැන් අපිට කවුරු හරි බයිනකොට හිතර එකපාරටම තරහක් කර දුකක් කර එනවා. එතකොට ඒ එන මොහොතේම ඒත් එක්කම මේ අපිට දැනෙනවා මේ තරහරි දුක හරි දැනෙන්නේ අපේ බලවෘත්තයක් හිතේ තියෙනවා. මේගොල්ලෝ අපිට ආදරෙන් කතා කරන්න ඕන තරහ ගන්න නැතුව කතා කරන්න ඕන දෙයක් කියන නිච්ච වෙලා තියෙනවා. ඔව්. එතකොට ඒ නිච්චභාවය අනිච්ච වුණාම ඒත් එක්කම අපෝසිතිය ඒ නිච්චභාවය එසේ පවතින්නේ නැහැ. ඒකයි අනිච්චම්. එතකොට ඒ විදිහට පවතින නිච්චදේ පවතින දේල් ලෝකේ නැහැ. අනිච්චම්. තේරුණාද? ඒ වගේ සැපම බලාපොරොත්තු වෙන්න බෑ, දුකට හේතු වෙනවා. ඒ වගේම මේක විපරිණාමය. මේ විපරිණාමය තමයි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තුනෙන්ම බලාපොරොත්තු වෙන්නේ විපරිණාමය තේරුම් ගන්න. මේ විපරිණාමය තමයි තේරුම් ගත යුත්තේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපේ මේ හැම එකක්ම හිතේ ඇතිලා නැතිලා යන සිතුවිලි අපි එක වෙලාවක එක ඒවත් සියලු දේ උපාදෝපි වයෝපි පඤ්ඤායති. ඒ කියන්නේ විපරිණාමය. එතකොට මේ දැන් ඔය තරහක් કરી රාග ඒක එහෙම එකපාරටම එනකොට මේ ඇති වෙන මේ ක්‍රියාවලිය තමයි නිතර සිද්ධ වෙන්නේ. ඒක එතකොට හරිද කියලා දැනගන්න ඕන. ඔව් දැන් මෙහෙමයි. දැන් අනුන්ගේ කතාවක් ක්‍රියාවක් හෝ යම් දෙයක් නිසා ඔබේ ඇහැට කන්ට නාසයට දිවට ගයට අරමුණු වූ ආරම්භයක් හැටියට ඔබ තුල වේගයක් එනවා. එක්කෝ ප්‍රිය වේගයක් එක්කෝ දුක් වේගයක්. මේ දුක් වේගෙන්නේ තරහක් හැටියට. ප්‍රිය වේගෙන්නේ රාගයක් හැටියට. මේ වේගය ඔබ තුල ආවොත් ඒ වේගය ආහාර සමුදය රූප සමුදය. ඒ වගේම සම්පස්ස සමුදය. ඒ වගේම සංචේතනා සමුදය. ඒ වගේම නාම රූප සමුදය විඥාන සමුදය. ඒ අනුව ඔබේ හිත කිලුට වෙනවා. සමුදය වෙනවා. ඔබට පුළුවන්කම තිබුණොත් මේ අනුන් අහගෙන යන ගුණකොඩවල නිසා මේ වේගය මම අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්ත හැටිය ඒක මේක නිච්චසේ පවතින දෙයක් නෙමෙයි, පාත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක සැපක් නැහැ. කොච්චර ප්‍රියමනාප දෙයක් වුණත් කොච්චර අර විරුද්ධකාරයට වුණත් ඒක මම කොට ගන්න හොඳ නැහැ, විපරිණාමයටපත් වෙනවා කියන එක තේරුම් ගත්තොත් මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන ධර්මතාවය වචන ටික නෙමෙයි, වචන තුන නෙමෙයි, මේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න ඕනේ. හැබැයි ඔය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන වචන තුනේ අර්ථය හරියට තේරුම් ගන්න ඕනේ. ඕක අනිත්‍යයි දුකයි අනාත්මයි නෙමෙයි. අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වොත් සම්පූර්ණයෙන්ම තේරුම අර්ථය හරය ක්‍රියාකාරීත්වය ඔක්කොම වෙනස්. ඒක බුද්ධ ධර්මයට ගැලපෙන්නේ නැහැ. ඒක ධර්මය අධර්මය කිරීමක්. ඒක බුද්ධ භාෂිතයේ අලපිතේ ආභාෂිතයේ කිරීමක්. ඒක ආචින්න අනාචින්න කිරීම. ඒකයි තේරුම. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නක් තියෙනවා මට. අනේ පිටිසිරිතුමයි බිම්බිසාරජිතුමයි ගැන ඔබ වහන්සේගෙන් යමක් දැනගන්න. මොකද්ද? අනේ පිටිසිරිතුමයි බිම්බිසාරජිතුමයි ගැන යමක් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. මොකද්ද දැනගන්න ඕන? මොකටද දැනගන්න ඕන? වැඩක් තියෙනවද? එහෙමයි. ආ මොකද්ද වැඩි? මේ තමන් ගැන පොඩ්ඩක් හොයනවා මිසක අනුන් ගැන එහෙම අය තියෙනවා බුද්ධ ඉතිහාසෙ. ඉතින් ඒ අය ගැන දැනගත්තත් හොයාගත්තත් ඒ අය ගත්ත ලක් යම් යහපත් දෙයක් ක්‍රියාවක් තියෙනවා නම් ගන්න පුළුවන්. නමුත් මේ
වැරදි විදිහට ඒ අය ගැන අපි උපාදානය කරගන්න හොඳ නැහැ ඒකත් බාධාවක්. සර් ස්වාමීන් වහන්සේ